විවිධය රටේ සිවුදිගින් දුරකථන සම්බන්ධයෙන් උත්සාහ කරනවා හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නැති එක ගැන අපි කනගාටුව පළ කරනවා මොකද මේ කතාව බහටත් කිසියම් කාලයක් වෙන් කරන්න අවශ්‍ය නිසා හැබැයි මේ වෙලාවේ දුරකථනෙන් මේ කවුද සම්බන්ධ වෙලා ඉන්නේ අයිබුවන් අයිබුවන් මහත්මයා ඔව් මම පොල්ගාරි පාලිත එනරත් කියන්න ඔව් මහත්මයා මට ඇත්තම මම දැක්කම මට කතා කරන්න ආසම ගොඩක් උන් ට්‍රයි කරලම කතා කරේ මුදුමල්ලා සම්බන්ධ ගැනීම ඇත්තම මට ලොකු වාසනාවක් මං හිතනවා මොකද ඔයගොල්ලෝ ධාර්ම සම්පත අපේ ලංගංගල් මහත්මයා පුත්‍රයාත්මේ ලංගංගල් මහත්මයා අපේ විජිර මේ බඳුරු විජිර මහත්මයා සහ රෝහණ බෙද්දගේ මහත්මයා ඒකම අපේ මේ රහවඩ මහත්මයා අපේ ජාතික සම්පත මම අවශ්‍ය මට අවශ්‍ය යුගය අවස්ථාවන් වලට මෙවැනි වැඩසටහන් ඉදිරිපත් ඔබ ගීත රචක හොඳ ගීත රචකයෙක් ඔබ හොඳ නිර්මාණ මම දන්නවා අහලා තියෙනවා ඉතින් ඔවනි එක්කාසුවක් හරි වටිනවා ඉතින් ඕක තමයි අපි ඉදිරියේ පරපුරෙන් පරට ගෙනියන්න ඕන මට දැන් මල් දෙම්බගේ මහත්ය ගැන පුදුම ආඩම්බරයක් එනවා ඒකම අපේ සානංගල මහත්මයාගේ මේ සානංගල මහත්මයා ගැන පුදුම ආඩම්බරයක් මොකද සානංගල මහත්මයා පුත්‍රත්වයේ නිසා ඒගොල්ලෝ අර පරම්පරාවෙන් පරම්පරාවට එක එක දේවල් ගෙනියනවා ඉතින් මං හිතන්නේ එතන තමයි අපේකම කියන ලේ එකතු වෙලා තියෙන එතන මං ආසයි එවැනි වැඩසටහන් ඉදිරියට ගෙන යන්න මොකද වර්තමානයේ බිහිවෙන මේ අමං කිව්වොත් කමන්නේ කටක බසා ටීම් ආශ්‍රයෙන් කරන නිර්මාණ වැඩි යවුව තම අපට සංකල් රසායන රස විත්ත දේවල් බිහිවෙන්නේ මං කැමති ඔවැනි දේවල් ඔවැනි වැඩසටහන් ඉදිරියෙන් නිර්මාණ වෙනවා නම් ඔය සිම්පින් කරා පෞද්ගලිකව මම ගත්තොත් බඳුරු විජිර මහත්මයා අහල පහල අපි සොයකෙනෙක් ඒකම ලංගල් මහත්මයා ඒ සමාන සම්බන්ධව නිර්මාණය බිහි කරපු කෙනෙක් නැතක හිතුවම දෙන්න පොඩි මොනාපයක් වෙලාද කියලා මම නිර්මාණ දැක්කේ නැහැ ඒත් අවුරුදු යම් යම් තැනින් දැක්කා ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට මම හිතන්නේ යගේ කිරීම තමයි වැදගත් වෙනවා දැන් අපි කතා කර අපිට මේ ජන සංගීතය පිළිබඳ කතා බහ කරන්න පාර කප පුදවිය පිළිබඳ අපි මකුලුළු මහත්මයා ගැන කුලතිලක මහත්මයා ගැන කතා කරපු අතරතුර ජනනාත්ක ගුරුවරයා ගැන දැන් ඔබ මේ ඔබේ පාසලේ ජන සංගීතය සඳහා ඔබට අතිවරම දැම්මේ රණල මහත්මයා මම අශෝක් කනිෂ්ඨ විද්‍යාලයෙන් ආනන්ද විද්‍යාලයට පාතේබුවට පස්සේ මගේ ප්‍රථම සංගීත ගුරුලා වෝල්ට් පෙරස ඊට පස්සේ ලාන රංවල සර් තමයි ගුරුතුමා තමයි මට මුණ ගැහෙන්නේ සංගීතය ඉගෙන ගන්නට. ඉතින් ඔහු සංගීතය අපිට කොහොමත් සිලබස් එකේ රාගධාරී සංගීතයක් තියෙනවනේ. හැබැයි වැඩිමනක් අපිට ඉගැන්වුවේ ජන ගීතේ. මොහුගේ ඇඟේම තියෙනවා මේ ජන කියන මේ ලේබල් එක ඇඟේම තියෙනවා. ඔහු හැරලා බැලලා මෙහෙම බැලුවත් ඇති අපේ කමක් දැනෙනවා. ඉතින් ඔහු එක්ක මම නිතරම සම්බන්ධ වුණා මේ මට හරි ආසාවෙන් මම සංගීත පන්තියට යන්නේ ඔහුත් එක්ක කතා බහ කරන්නේ ඔය වකවානුවේ නිරාර මේ රූපහානී තිබුණා වැඩසටහන් මාලාවක් ඔහුට ලැබිලා ගීත නිර්මාණය කරන්න ළමාගී එතකොට ජයතිස්ස බොල්ලගොඩියන් මෙහි මේ සේවය කරනවා ඔහු තමයි ගීත රචනා කරන්නේ රංගුලස තමයි මෙල්ලි දාන්නේ අපි ලව්ව අපි එක්කන් යනවා මේවා වාදනය කරන්න ඉතින් ওই වකවානුවනකට සහන් චිත්‍ර අඳිනවා ඉස්කෝලේ. ඉතින් සින්දු කියන්නේ සින්දු කියන්නේ කවදාවත් සින්දු කියලා නැහැ. දැන් සින්දු කියන්නේ ඇත්තටම මට මතක අජිත්යි අජිත් ජයවිර මහත්මයා තාත්තාට කිව්වා මේ සහන් ලව්ව සින්දුවක් කියමු කියලා ළමා ගියක්. තාත්තා ඒක බලලා පුතා ඔයා කියන්නේ කියලා මට කියන්න කිව්වා. ඊට පස්සේ ළඟ හිටපු කෙනට කිව්වා ඔයා කියලා වෙන්නන්. එයා මට වඩා හොඳට කිව්වා. අජිත් එයා නේද අපි පුතාට වඩා දක්ෂ යාට දෙමු කියලා තාත්තා අවස්ථාවේ යාට දුන්නා. ඔව් අන්න ඒ වගේ. ඉතින් තාත්තා ඒ වෙලාව මොලේ කල්පනා කරලා ඒ මට තාත්තා හම්බුණ කොහේරි ඔය මේ පේරාදෙනේ දිහිල්ලා දේශනයකට ගිහිල්ලා. ඊට පස්සේ දැන් ඒ එතුමා දේශනය කරනවා මමත් මොකක් හරි හින්දුවක් කිව්වා. මේ එතකොට වැද්දගේ මහත්තයයි මායි දෙන්න මාමයි බෑ නෑ වෙලා ඉවරයි. මේ අපි දෙන්න සින්දුවක් කියමුද කියලා ඇහුවා. මං කිව්වා හරි හරි කියමු. වැද්දගේ මහත්තයා තරහ වේද? මං කිව්වා එයා කවුදක්වත් තරහ වෙන්නේ නැහැ. අපි කියමු කියලා යුග ගීයක් ගායනා කළා. ඉතින් මේ බඳුරා අය දැන් මම කියන් ආවේ ඒ ගීත වලට දැන් රංගවල සර් ඉතාමත්ම අපේ බෙරේට පමණක්ම ලැබි ගහන ගීත පටිගත කරන ගීත හැම එකටම බෙරේ පමණයි වාදනය කරන්නේ. ඉතින් ඒක ඉතාම හොඳ ලක්ෂණයක්. ඒ අභ්‍යාස තමයි අපිටත් ලැබිලා තියෙන්නේ. ඉතින් වෙන බාණ්ඩ කිසි දෙයක් මේ සම්බන්ධ කරගන්නේ නැහැ. ওই ගිටාරයක් වාලීනිය ඔය පටිගත කිරීමේදී ගිටාරයක් වාලීනියක් එහෙම බටනලාවක් පමණ අපේ දේශීය බාණ්ඩ සද්ද පමණක් ගන්න උත්සාහ කරන අවධියක මේ ඉතාමත්ම හොඳ ගතිගුණයක් මම මේ ප්‍රකාශ කරන්නේ මම ඉතාම කුඩාවදී. ඉතින් මෙහෙම අපි දැන් කීිත කීපයක් මෙහෙම නිර්මාණය කරලා එළියට දැම්මා.
දැන් මම මේක පොඩි මට තේරෙනවා මම පොඩි ගාමට මට පොඩි අඩුවක් තේරෙනවා මම ඉතින් මොකද සර් මේකට මේ අපි පොඩ්ඩක් මේ ඩ්‍රම්ස් පොඩ්ඩක් මේ පර්කෂන් පැත්ත පොඩ්ඩක් දාලා බේස් গিටාරයක් එහෙම ගහලා ගත්තොත් අපිට මේක ලෝකෙට ඉතා ඉක්මනට යවන්න පුළුවන් මගේ අදහස උනේ ඒකයි අඩේ උඹ පොඩි ගාටියට කියන එකත් ඉතින් වරදක් නැහැ ඉතින් උඹට කරලා පෙන්නන්න පුළුවන් ද කියලා ඇහුවා මම කිව්වා හරි මම කරලා පෙන්නන්න එතකොට ශබ්දාගාරයේ මේ රජය ශබ්දාගාරයක අපි පටිගත කරේ මම මගේ කීබෝඩේ අරන් ගිහිල්ලා ඒකෙන් පර්කෂන් වාදනය කරලා එතකොට ඒ වගේ සරත් ෆර්නැන්ඩෝ මහත්මයා ලව්වා බේස් গিටාරේ වාදනය කරලා මේ ගීතවලට යම්කිසි අලුත් බවක් එකතු කරා. ඉතින් ඒක ඉතාමත්ම ඔහු පිළි අරගෙන ඊට පස්සේ ඔහුගේ සෑම ගීතයකටම මේ ඒ දේවල් යොදාගත්තා. ඊට පසු ගීත ඔක්කොම මගේ ශබ්දාගාරයේ තමයි පටිගත කරේ. ඔන්න ඒ වෙනකොට තමයි සහන් එන්න පටන් ගන්නෙ ඒ සද්ද ඇහිලා මොකද තාත්තා ගෙදර කියලා දැම්මා නියම සද්දෙනි කියලා කියනවලු මට ඇවිල්ලා කියනවා අපේ පොඩි පුතා නම් මේකට ආසයි නියමයි කිව්වා එහෙම කියනවා ඇවිල්ලා ඔව් දැන් හැබැයි ප්‍රතිපත්තියක් විදිහට සහන් තාත්තගේ ගීත ගායනා කරන්න නැහැ නේද කොතනවත් මම මේමයි පැරණ ගීත අලුතෙන් කෙනෙක් ගායනා කරනකට විරුද්ධ නැහැ මම ඒකත් කියන්න ඕනේ හැබැයි මම තාත්තගේ සින්දු කියන්නේ නැහැ කියන්නේ නැත්තේ තාත්තා අපි අතර වියෝනේ මේ මෑතක ඒ එතකොට මේ පටිගත කිරීම හොඳට තියෙනවා දැන් මේ වෙලාවේ ආපහු මම එක කියනවා කියලා කියන්නේ තාත්තගෙන් හරියට යටපත් කරලා මේ කීයක් හරි කඩා වඩා ගැනීම පරමපවිත්‍ර චේතනාවක් මිසක් වෙන මොකුත් නැහැ කියන එක. ඉතින් තව අවුරුදු 30කින් 40කින් එතකොට රෙකෝඩින් ක්වොලිටි මීටරට ඉහළ ගියොත් ඒ එතකොට මේ ගීත කවුරු කිව්වට කමක් නැහැ. මම මේ වෙලාවේ කියන්නේ. මෑතකදී මේ සහන්ලා නිර්මාණය කරපු ගීතයක් මම අහුවා මේ මාතර මුල් කරගෙන මාතර භාෂාව සහ ඒ මූලාශ්‍ර අසුරු කරගෙන ඉතා අපූර්ව ගීයක් නිර්මාණය කරලා තිබුණා. ඒකට කවුද මේ එකතු වුනේ? ඇත්තටම මේ මේක මේ මාතර ප්‍රදේශයේම මේ වචන වලින් ගීත තරංග රචනා කරලා දුන්නු ගීතයක්. සාමාන්‍යයෙන් අපි දැන් මාතර වචන අපි පාවිච්චි කරලා දිනවා විහිළු කරන්න යමක්යි කියනවා දොඩනවා කියනවා එහෙම දේවල් කිව්වට ඒකේ ඒක සම්පතක් කියලා සලකලා කවුරුත් ප්‍රයෝජනට ගත්තා. භාෂාත්මකව තමයි සමාජාත්මකව කියනන්නේ. ඒක සම්පතක්. අපි ගාව තියෙන දෙයක් කියලා හිතුවේ නෑ මං හිතන්නේ. ඉතින් ඒක අපි සම්පතක් කියලා සලකලා නිර්මාණයක් කළා. ඒක පහතරට භාෂා අනන්‍යතාව පිළිබිඹු වෙන ගීතයක්. අතරම මේ ගීතේ මම හිතන්නේ නාදමාලාව තුලත් එබඳු ගති ලක්ෂණමයි තියෙන්නේ. ඔව්. පහතරට ශාන්තිකර්ම නාදමාලාම තමයි මේ ගීතේ පාවිච්චි කරලා තියෙන්නේ. අපි ගීතේ පොඩක් අහලා ගායනා කරලා තවදුරටත් එහි රස ඔසේ ඉදිරියට යන්න. ගජමන් ආරෝ වක්මක් කැය බිද්දක් කිඳින් වං හුම් දොඩන්නේ නැතේ ඔහෙ වගේ මයි අහත් ඔහෙ වගේ මයි අහත් මාතරයි හොඳේ තන්න වැයි ඔහෙ පුල් වැල්ලේ කුඩා වැල්ලේ නිල් වැල්ලේ නූපේ හන්දියෙක් වං හුම් දොඩනවා මගේ ආරගියක් වමෙන් අපේ දකුණේ බඩු හරිය මාතර ගඟේ ඉටියලු කිඹු ලිගේ පැටියා මමත් ඒ වගේ මමත් ඒ වගේ යස හැඩ කොළු පැටියා රතුහාලට බලමාලුයි පොල් යසයි බොලේ හදෙත් මුලින් බත් කඩයක් දැම්මේ අපි හොඳේ ඕලන්ද බොලේ ඕල
ලන්ද පොලේ පරේ දුවේ යන්නට එන්නා මල් රේන්ද කිරිද පැනිද කෙන විඳේන්නා සීනි පොල් කොහුයි දෝසි අරගෙන දේන්නා ඔයයි නමට මම්බෝදී පඳුරු බඳින්නා හාල වඩන උඹ ගජමන් හාල වඩන උඹ ගජමන් ආරෝවක් මක්කේ ඇබිද්දක් ඉතින් වංහුම් තොඩන්නේ නැති දෙබුන්දරේ නිල වර්ණ දෙයම් පල්ලා ගුඳ ගුඳ ගාටි ගාත ගුඳ පෙරය පයල්ලා යන්ත්‍ර මන්ත්‍ර මතුරමින්ම සිද්ධි කොරල්ලා බොට්ට ගජමන් මයේ වාසියෙන් කොට ගජමන් මය වශයෙන් නැත ගැලවිල්ලා කොට ගජමන් මය වශයෙන් නැත ගැලවිල්ලා කොට ගජමන් මය වශයෙන් මය ගැලවිල්ලා කොට ගජමන් මය වශයෙන් නැත ගැලවිල්ලා කොට ගජමන් මය වශයෙන් මය ගැලවිල්ලා කොට ගජමන් මය වශයෙන් නැත ගැලවිල්ලා මක්වත් කියන්න ඕනේ ඔහෙලා හොඳට ඒක කිව්වා නේද දැන් පණපිටිය මහත්මයා මම මේ පොදුවේ මේ හැමෝගෙම මම මතු කරන ප්‍රශ්නේ දැන් සමහරු විටක ප්‍රශ්න කරනවා දැන් ජන සංගීතය කියලා දැන් මකුළුලෝ මහත්මයලා කුලතිලක මහත්මයලා කිසියම් සංරක්ෂණ කටයුත්තක් කරා මෙතුමන්ලා එහි ඉදිරිපිටට එක අරගෙන ආව නිර්මාණ කටයුතු ඔස්සේ නමුත් මේ අලුත් පරම්පරාවේ උදවිය සමහරට මෙතන ඇත් චූදිත වෙන්න පුළුවන් මේව අරගෙන නිකන් මාකට් කිරිල්ලක් විතරක්ද කරන්නේ හුදෙක් වෙළඳපළ භාවිතය සඳහා විතරක් මේ අවභාවිත කරනවද කියන ප්‍රශ්නේ විටක මතු කරනවා මම මේකට දෙපැත්තක තුන් පැත්තකම අදහස් මතු වෙන්න පුළුවන් අපිට අවිවෘත කතා කරමු පණ අපිට මතපට මම කැමතියි දැන් මෙහෙම එකක් ප්‍රකාශ කරන්න දැන් නූතනේ වෙනකොට මාකට් වෙලා නැත්තේ මොනවද කියලා අපි කල්පනා කරමු දැන් අපි මේ පොඩි චෝදනාවක් හැටියට ජනකවිය කියන එකට යොදන්න කලින් මාකට් වෙච්ච නැත්තේ මොනවද තියෙන්නේ සියලුම දේ මාකට් වෙලා තියෙන්නේ වෙන දෙයක් ඕනේ නැහැ හොඳට බලන්නකෝ මේ 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 මාධ්‍ය ඇතුලේ ආදරේ මාකට්ලා නැද්ද අම්මා විකිනෙන්නේ නැද්ද දැන් මේ මේ සමහර දැන්නේම් දිහා බලා හිටපුවාම අම්මනේ විකුණන්නේ එතකොට මේ මේ සංස්කෘතිය ඇතුලේ සියලුම දේ මාකට් වෙලා තියෙන්නේ ඒකාන්ත මේ ජනකවිය අලුතෙන් මාකට් කරන්න කියලා දෙයක් නැහැ හැබැයි මම පෞද්ගලික විශ්වාස කරනවා ඕනම දෙයක් මාකට් කරපුවාම තමයි රැඳී පවතින්නේ. ඉතින් ඒක හන්දා. ඔව් බනාපිටිය මහත්මයා එහෙමද දැන් මාකට් කරේ නැත්තම් මේක ලෝකයට යන්නෙත් නෑ ජනතාව අතරට යන්නෙත් නෑ. මොකද දැන් අපිට තියෙන පැවැත්මක් නෑ. අපිට තියෙන මේ කෙටිම ක්‍රමය තමයි මේ මාධ්‍ය කියන දේ. හැම ගෙදරකම දැන් රේඩියෝවත් තියෙනවා. ඉතින් මේක දෙන්නට අවශ්‍ය නම් අපි මේක යම් කිසි විදිහකට මාකට් කිරීමක් අවශ්‍යයි. අර මාකට් කියන වචනේ පොඩ්ඩක් කැටගතියක් තියෙනවා. ඉංග්‍රීසි එදමක් නිසා. ඇත්තටම කිව්වොත් අපි මේ වැඩේ කරන්න සමාජගත කිරීම. මේ සමාජගත කිරීමේදී මුදල කියන එක එහෙට මෙහෙට සංසරණය වෙනවා. මොකද පටිගත කිරීමක් කියලා කියන්නේ මුදලක් යනවා. අපි කොස්ටියුම් එකක් ඇඳුමක් කරනවා කියලා කියන්නේ ඒකට වියදමක් යනවා. අපේ ශිල්පියෙක් පුහුණු වීමකට එනවා කියලා කියන්නේ ඒකට අපි වියදමක් දෙන්න ඕනේ. ඒක අපි ආපහු සරයක් උපයනවා කියන එක අර විදිහට බලන එකක් තියෙනවා අනික එක තමයි මේ මේකෙදී අපි පරිස්සම් සහගතව මේක කරන මාකට් කිරීම වුණත් මේකට ආදරෙන් කරනවා නම් මේකට හානියක් වෙන්නේ නැහැ ප්‍රශ්න තියෙන්නේ කීයක් හරි හම්බ කරගැනීමේ පවිටු චේතනාවෙන් ජනකී පාවිච්චි කරොත් මේකට හානියක් වෙයි ඒක කරන්නේ නැත්නම් ප්‍රශ්නේ පොවිට වෙන්නේ අපේ ජන සංගීත නාද රටාවක් අරගෙන බටහිර දේවලුත් අරගෙන මේක මේ 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 විදේශගතව විදේශගතව මේක ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් ගන්න පුළුවන් කියන දෙයිනුත් හදන නිර්මාණ තියෙනවා. අපේ ජන සංගීත නාද රටාවක් විතරයි පොඩි කෑල්ලක් ගන්න. නානා නානේ ගාලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ අර බටහිර නාද රටාව තමයි යන්නේ. ඒවයි තේ එක එක නිර්මාණ පිළිබඳව එක එක කෙනාගේ තියෙන සමත්කම අනුව ඉතින් ඒ විදිහට කරගෙන යනවා. මට එකක් මතක් වුණේ දැන් ඔය කිය ඔය අපි අර මාකට් කියන අපිට ඇත්තට ආස නැති වචනේ දාලා අපි ඔය කියන ජනගත කිරීම අපේ කාලෙදී මේ තිබුණේ මේ ඇත්තටම තිබුණේ නැහැ අපේ කාලෙදී.
අපේ කාලිකන් ජන සමාජය අතර භාවිතයේ ඔහෙ ගියා මිසක මාධ්‍ය තුලින් කියන්නට එහෙම ආවේ නැහැ අපි. ඉතින් අපි මේක කරගෙන යනකොට ඊට පස්සේ දැන් අපේ පනාපිටිය මහත්තයා වගේ පිරිස් අතර මේක එනකොට ඔන ඒ යුගය ආවා. දැන් මේක ජනගත කරන්න ඕනේ කියන යුගය ආවා දැන් මාධ්‍ය බිහුණා. යුගේ પરම්පරාවෙන් પરම්පරාවට මේක ගලාගෙන ආවා. දැන් මේක ගලාගෙන එන එක දැන් දෙමව්පියන්ගෙන් ළමයට ජනගීය ගලාගෙන ආය බලෙන් අමුතුවෙන් ගුරුවරයෙක් මැදිහත්වලා දෙන්න වුණා තිබ්බේ නැහැ. නමුත් යම් කිසි දෙයක මාධ්‍ය කියන එකේ අතරමැද දරාවම මාධ්‍ය විසින් ළමයට උගන්වන දේවල් වෙනස් වුණා. ඒ වගේම මේ නව තාක්ෂණික භාවිතයත් එක්ක මේව සමාජගත කරන ආකාරයන් වෙනස් වුණානේ. දැන් මට තිබුණේ රූපහණිය විතරයි. දැන් රූපහණි නෙමෙයි ගුවන්විදුලි. ඔව්. සමායන ගුවන්විදුලි විතරයි. 1970 ගණන් වල මුල හරියේ. එතකොට අපට තිබුණේ මේක රූපවාහිනියට ආවේ පස්සේනේ. අපි ඒ කාලෙදී ගුවන් විදුලියට විතරක් ඇවිල්ලා වැඩසටහන් කරලා ගෙදර යනවා. එතකොට එතනින් බොහොම සුළු ප්‍රමාණයකට විතරයි පැත්තේ මේක පටන් ගත්තේ මේ මේකෙන් මේ යන පටන් ගත්තට පස්සේ රූපවාහිනිය. මොකද රූපෙත් එක්ක ඇවිල්ලා අර ගුවන් විදුලිය තිබිච්ච මේක යට වුණා. මේක මත වුණා. මේක ඊට පස්සේ අන්න පටන් ගත්ත දේන්න මේක ලෝකෙට යවන්න පටන් ගත්තා. ඉන්ටර්නෙට් එක ආවා, Facebook ආවා, YouTube ආවා. මේ සේරම ආවේ මේ මෑතක. මේව හරහා දෙන්න පටන් ගත්තා. දිගට හරහට. දැන් අපි දෙන්න ජනප්‍රිය වුණේ මාමයි බෑන එක මේ රූපවාහිනිය කරපු නන්දන නින්දනාට. අන්න ඒක මාමයි බෑන එක හින්දුකේ මෙතනින් එහා. මෙතනින් කරේ. අපි නිකන් කලින් කිව්වේ. හදිසිය වාගේ. දැන් අපි ඒ අතරතුර මේ ඔබතුමා නිර්මාණය කරපු ගීතයක් අර ඕම් රින් කට්ටු කට්ටු කියලා පණපිටි මහත්මයා දැන් ඒ ඒ ඒ ගීතේ මූලාශ්‍රය ගැන මොකද මේකේ මේ මේ මොන වගේ පසුබිමක් ගැනද සිහිපත් කරන්න පුළුවන් අපි ගීතය අහලම්ම ඒක නේද අපි අහලම නෑ ඔය කොයි මයික් එකත් වැඩ කරනවා කිසි ගැටලුවක් නෑ හරි හරි මල්ලි ගන්න கட்டு கட்டு தோல் பிதேனி தட்டு தட்டு ஓனையா கேக் ஓனை கேக் மங்கரனவா ஹொந்தட்ட மட்டு ஓன்றி கட்டு கட்டு தோல் பிதேனி தட்டு தட்டு ஓனையா கேக் ஓனை கேக் மங்கரனவா ஹொந்தட்ட மட்டு ගටව මොහිනීගේ පැල්ම වැටිලා ඉව කරනවා තුන් මංසලේ නාන තොටේ දුවට පෙරේතය වැහෙනවා අරුණ ගටව මොහිනීගේ පැල්ම වැටිලා ඉව කරනවා තුන් මංසලේ නාන තොටේ දුවට පෙරේතය වැහෙනවා කොළුව ලොකුයි බඩ මහතයි කේතාපල කරනවා දෙහිගෙඩියෙන් ඇප්ප නූලෙන් මදුරු කරනවා අයිබෝ ඕන්රි කට්ටු කට්ටු දොල පිදේනි තට්ටු තට්ටු ඕනයාගේ ඕනයගේ මං කරනවා හොඳට මට්ටු ඕන්රි කට්ටු කට්ටු දොල පිදේනි තට්ටු තට්ටු ඕනයාගේ ඕනයගේ මං කරනවා හොඳට මට්ටු කොටදීම සහ පෙරේතයට දෙමි අඩුකු ලොකුන්ට ලොකු පන්දා පොඩියේ උන්ට පොඩි විලක්කු යකුන්ට කොටදීම සහ පෙරේතයට දෙමි අඩුකු ලොකුන්ට ලොකු පන්දා පොඩියේ උන්ට පොඩි විලක්කු චොරුන් සොයා ගන්නට හැකි කැරකෙවම කුළු කනප්පු කාලේ වේ පන්නන්නට බැල්ම හෙලන සෝහොන් යක් ආයෝ
ඕන්රී කට්ටු කට්ටු දොල පිදේනි තට්ටු තට්ටු ඕනයකෙන් ඕන එකෙන් මංගරනවා හොඳට මට ඕන්රී කට්ටු කට්ටු දොල පිදේනි තට්ටු තට්ටු ඕනයකෙන් ඕන